දැන් සමහරවිට මේ ගොඩක් බලගතු එළින් නැකින්නේ අනිත්‍ය දුක සංඥා ආවත් ඔව් වැඩපවත් ගන්න බෑ ඈ ඉතින් අපි මොනවද කරන්න ඕනේ ඔව් තව තවත් මේ මාර්ගය වර්ධනය කරගෙන අර එක ගොඩක් strong එක ගොඩක් දන්නවට එන එළින් නැති මේ අඩු කරගන්න මොනවද කරන්න අවශ්‍ය දැන් දැන් මෙහෙම තියාගෙන තමකෝ දැන් අපි දැන් විවිධ සත්තු හදනවානේ बलाधु එතකොට මේ වගේ අවස්ථාවක් තුනත් අපිට සිද්ධ වෙනවා අපි මෙල්ල කරගන්න. හැබැයි මෙල්ල කරන්න ගියාම දැන් අපිට එක ප්‍රශ්නයක් එනවා. උඹේ ශක්තිය බලපුවාම උඹේ හැකියාව බලපුවාම උන්ට අපි අපිට මෙල්ල කරන්න අවශ්‍යතාවය ඉස්සෙල්ලා එනවා. හැබැයි මෙල්ල කරගන්න බැහැ. දේවානි කියන්නේ දැන් තව වල්ලා දිනනවා. ඒක වැටේ වගා විනාශ කරනවා. කොටිනවා මිනිස්සු දහබනවා. එතකොට වලස්තු වෙනවා උගේ කාර්යවල එනවා. දැන් මේ වගේ අවස්ථා ගොඩක් අපිට આવොත් එහෙම අපිට හිතේනවා උගේ වෙන්න වෙයිද ඒකෙන් දුර දුර දුරස්තර කරන්න ඕනේ තාවකාලික දෙයක් ඒ කාට හරි කරදරයක් නෑ නේද උඹලා ඉතින් එහෙම එකක් වුණොත් අපිට ගන්න වෙනවා එක් කරා උපක් කරන්න මොකද දැන් මේ කුළුමී හරි කියෝක අපි අද මෙල්ල කරගන්න ඕනේ කියලා දැන් මෙල්ල කරලා හරි ඌ අයින් කරගන්න විවිධ ක්‍රම ගන්න වෙනවා දැන් මේ වගේම එකක් අපි තව එකක් කියන්නේ දැන් එකක් උපක උදාහරණයක් දැන් පෙර තිබුණ යුද්ධ උපක්‍රමය. ඒ යුද්ධ උපක්‍රමය කියන්නේ යම් විදිහකට මේ යම් මේ අපි අදාවගේ මිසයිල් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එදා තිබුණේ කඩුවෙන් යුද්ධ මේ මේ යම් විදිහ දුන්නේ. ඕවා කරන හරියක් මොඩ මොඩ දාලා හදන කරන සටනක්. දැන් මේ වගේ අවස්ථාවකදී පිළිසක් කොටු කරලා මේ ඒක මිල කරගන්න උනන. කරමු එකම දේ තමයි හැම පැත්තෙම ඉන ආහාර වර්ග වලදී. තරන් නෙමෙයි කලිසෙ. දැන් පැත්තෙම උන්ට ආහාරයක් ඉනවනම් ඒ මාර්ගය කොහෙන්ද එන්නේ කියලා හොයලා. ඒක වැරැද්දුවා. වැරැද්දුවාට පස්සේ මහත්යක් නැතුව වැරැද්ද කරගත්තා. සත්‍යක් නැතුව මෙල්ල කරගත්ත ක්‍රමයක් තිබුණා. ආහාර නැතුණාට පස්සේ දිග කාලයෙන් දඟලන. ඒ විදිහට උනත් හම්දාවක් උනත් දඟලන්නේ ආහාර తీනක. ආහාර නැති උනාට පස්සේ තමයි මෙල්ල වෙන්නේ. ඊට පස්සේ හැම වෙලේම මෙල්ල කරගන්න. මහත්යක් නුදුන්න නෑ. උපක්‍රම తీවි හොඳවට उदाहरण ඒ කියන්නේ මේ ප්‍රයෝග සංකල්පය මුල් කරගෙන යම් කිසි මෙල්ලකෙන මාර්ගයක් කියලා යන ක්‍රමයක්. ඔය ಗುಣ තුලින් තමයි ඒක තියෙන්නේ. දැන් ಗುಣ වෙනවා කියලා වචනයක් අපි කියනවානේ. ಗುಣ වෙනවා කියන්නේ වර්ධනය වෙනවා. ඒ වර්ධනය කරගන්න ඕනේ නිවන් පැත්තටයි. නිවන පැත්තට. ඒතර මේ ලෝක පැත්තට ගියහම පිවිහෙන පැත්ත. ධර්මානුකූලව බලනවා දෙපැත්තේ එහෙමයි. ಗುಣ පැත්තක් තියෙනවා, අගුණ පැත්තක් තියෙනවා. අගුණ වෙන දෙයි වෙන්නේ මොකද අපිට විරුද්ධ දෙයක් වෙනවා. එකෙනි යම් පිටවට දුක නම් දුක නිරුංග කරනවා ඒ දුකට ඇද දමනවා නම් ඒක අගුණයි ඒ දුක නිදහස් කරනවා නම් යම් ක්‍රමයෙන් ඒක ගුණයි දැන් මේක තමයි කරන්නේ එතකොට දැන් අපි ඉන්නව මෙහෙම දෙයක් දැන් 10 දිනක් ගත්තොත් ඒ 10 දිනාටම එක වාගේ දුක් කරදර ඉන්න පුළුවන් ගැටීමක් ආවා කියන්න පුළුවන් ඇලීමකින් හෝ ගැටීමකින් දුක් කරදර එනවා දැන් ඇලෙන සිද්ධියක් ආවොත් 10 දිනකට ඒ 10 දින 10 ආකාරයකින් ප්‍රතිචාර දක්වන ගැටීමක් ආවා ඒ 10 දින 10 ආකාරයකින් ප්‍රතිචාර දක්වනවා ඇදින වෙනසක් තියෙනවා ප්‍රතිචාර දක්වන දැන් අපි කව කවුරුහරි බැනගෙන එනවා මොනවා හරි සම්බුවක එනවා ඒක කරදර කරනවා හැමදාම ඔය ප්‍රශ්නයක් ආවොත් අපිට හරදර නම් ඒ 10 දිනෙකට බැනනොත් ඇවිල්ලා 10 දින 10 ආකාරයකින් ප්‍රතිචාර ගන්න බලාපොරොත්තු වෙනවා මට එනක මරන්න එකනේ කියනවා රෝගෙත් අත්කැලින්න ගහන්න දෙනවා කව කෙනෙක් කියනවා මට වල හොඳ දෙකක් බැල්ලා මණ්ඩායෙ දෙනවා තවත් එක්කෙනෙක් කියනවා
එහෙම කරලා නැහැ. ඔකට කොහමරි හොඳින් කියා බලන්න ඕනේ. තව කෙනෙක් කොහම හිතනවා? මොනවා කරන්නේ? මම බලන්න ටිකක් ඉන්න බලන්න ඕනේ අපි බලමුවා. මට ඔකට කියලා වැඩකුත් නැහැ. කිව්වල් තේරුම් ගන්න හේතුත් නැහැ. ඔය ගැටලක් ඉලේට මට තව තවත් ප්‍රශ්න ඇති කරගන්න ඕනෙත් නැහැ. ඉතින් මේ මං කලබල උනත් මං ගියොත් ඔබ වැඩි වෙනවා. ඒ තව කෙනෙක් මතය. දැන් මේක එක එක කෙනා එක එක මත අරන් තියෙන්නේ. හැබැයි කාටවත් එක වාගේ වෙනු ගන්න බෑ. දැන් ප්‍රශ්නේ දැන් එක එක කෙනා හිතටම ගිනි වලන්න. ගිනි විඳයි. ඔක වරනවා කියන්නේ නැයි ගින්න වහලුකුත්. යාගේ හිතේ තියෙන ගින්න. ඒක ඔකට දත් කැඩෙන්න ගහන අපි වෙන්න ඊට ටිකක් ගන්න. එතන ඔකට මම ටිකක් දුරක් අවර පන්නනවා කියුවේ කියලා ඊට ටිකක් ගන්න. ඔර බයිනවා කියුවේ කියලා ඊට ටිකක් ගන්න. ඔකට මම ගාවාදයක් ටිකක් කරලා ඉඳලා යවනවා කියන එක ඊට ටිකක් ගන්න. තාගෙන ඉන්න ඔකට කොහොම හරි මම ඔක යාප් වෙන්නේ. ඔකට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය මොකද මේ කෑ ගහන්නේ මොකද කියලා කියන ප්‍රශ්නේ වල තියෙන කියලා ඒක විසඳලා දෙනවා කියලා ගන්න දෙන ඊට තව ගිනි අල්ලු. මේ මෙහෙම ක්‍රමයක් තියෙනවා අලු වෙන අලු වෙන ක්‍රමයක්. මේ අලු වෙන ඔක්කොම ආවේ ඒ උනාගේ ගතේ ප්‍රශ්න නෙවෙයි. හිතේ ප්‍රශ්න. හිත තුළ තිබුණා වූ වෙනස්කම් වීම නිසා තමයි මේ ගිනි අලු වෙන්න හේතුව වෙන්නේ. කතර කාටත් එක වගේ වදිනවා ගහන්නත් පුළුවන්. මොනවා හරි කරන්නත් පුළුවන්. ඒ ප්‍රතිචාර අනුව ඒ පැත්තට එනවා. දෙවැටින් එහෙමයි. අපි දැන් ප්‍රජාවේ අනුව තමයි බලපෑමක් තියෙන්නේ. මේ මෙන්න නියම ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රමයේදී අපි ওই වෙනස ගත්තේ. අපි හිත තුළ ඇති කරගත්ත සංවරත්වයකින් විනා. ගත සංවරුනේ ඊටපත් වෙයි. හිත තුළ සංවරත්වයක් ඇති කරගත්ත නිසා තමයි මරන්න ඕනේ කියුවේ කෙනා වර්ණීය වෙන් කරලා ගහන්න ඕනේ කියන මට්ටමට ආවේ. ඊට වඩා සංවරත්වයක් ඇති කරගත්ත තමයි ගහලා හරියන්නේ නැවනි ගම් මේ දුර. අපපය ගන්න හරියන්නේ නැහැ. ටිකක් ටැලන්ට් පොඩක් ගහලා පන්නන්න ඕනේ කියලා කෙනෙක් උදා. තව කෙනෙක් ඊටත් වඩා හිතේ වාන්තිකත්වය වෙනස් වෙච්ච නිසා තමයි ඉගිනි අලු වෙච්ච කෙනා තමයි එහෙම කරලා හරියන්නේ ඔය බැන්න මන්නන්න ඕනේ අපි. එයා දහසක් දැන් මෙහෙම එක එකනට ගිනි අලු අලු මත්තක් තියෙනවා. ඒකටම ආව ප්‍රතිචාර වශයෙන් තමන්ගේ අදහස් තමන්ගේ හිතේ තියෙන අදහස් අනුව මනස ගිනි අලු. ගිනි අලු වෙන්නේ වෙන්නේ කොහොමද? දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි ගිනි බිඳුවට නිවන සාපේන ක්‍රමයක් තියෙනවා බුද්ධ ධර්මයේ. හැබැයි ඒක අපිට එකපාරේ ඉන්නේ නෑ. අර ගිනි අලු වෙන ක්‍රමයේ අවදිග ඇවිල්ලි අවසානේ තමයි ඒක. අවසාන දීව අවසාන මේ පූර්ණත්වය. ඒක අරිහත්ත්වය. අරිහත්ත්වයේ පූර්ණත්වය අනිකට නිගමනය කරන්න බෑ. ධාවිතව ඔකට අවවාද කරන ඔබ ඉත ඔය කරයි නහ. තමයි අනිකට ගැදෙනවා. ඔකට අවවාදනේ ඔබ දෙක තුනක් කර ගන්න ඕනේ ඉවරයි. ඔවුන්ට ඔබ හොනි කියලා ඒක එහෙම අදහස් ගන්නවා. ඒක එක අදහස් ගන්න නැහැ. දැන් මෙන්න මේ වගේ මේ බුදුදහමක තියෙනවා. ඔවගේ අපිට දින මේ මේ දැන් ওই ගතට එන බාහිරින් එන හොරුට වැඩි. දැන් අපි ගිනි දුන්නේ හිත දෙන හොරු. හිතේ තියෙන අපි මේ අපිට බලපාවා තියෙනවා. මෙන්න මේවා තමයි හරියට උපමාවක් තියෙනවා. අනුත්තර පුණ්‍යකෙත්තන් ලෝකස්සාදී කියලා. ඔය ගුණය. ඒ ගුණය විග්‍රහ කරලා තිනා ලෝකේට අනුතරව පිංකෙත කියලා අපි කියතියි ඉන්නවා. සංගරත්නේ අනුතරව පිංකෙත. නේද ආදි බුද්ධලේ අනුත්තර පිංකෙත ලක්ෂණ තියෙනවා. ඒ අනුත්තර පිංකෙත කියන්නේ මොකක්ද? ඒක උපමාව. ඔය උපමාව තේරුම් ගන්න සාකච්ඡා අපිට පුළුවන්කමක් නෑ ඔගේ ඉක්මවන්න. ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. දැන් ගොවියෙක් ඉන්නවා. අපිට ගොවියා තමයි මේ ආදි මාර්ගය වනහලා යම් කිසි දෙයක් දැනගන්න. එයා මේ දහම් වගා කරගන්න, ගුණ වගා කරගන්න ඕනකම තියෙනවා. එයාට වගාව ගුණයි. එනේ ගුණේ වගා කර ගන්න ඕනකම තිබුණාද? තව ගුණ වගා කරන්නේ නැහැ. අදහස ගන්නවා විතරයි. යමක් තේරුම් ගන්න යමක් ඉගෙන අදහස ගන්නවා. අදහස ගන්නවා තව ඉන්නේ අදහස විතරයි. දැන් අපි රටේ කෙතක් හදන්න බලාපොරොත්තු වෙන ගොවියට උපමා කළේ ඒක තමයි. තව කෙත හදලන්නේ. කෙතක් හදු නැති ගොවිලා බලාපොරොත්තු වෙන කෙනෙක්. දැන් ගොවියා දෙපැත්තක උපමා දෙකක් කරනවා. එකක් මේ බාහිර ලෝකයේ උපමාවක්. අනික ඒක අනුකූලව අභ්‍යන්තරයට ගන්න උපමාව. දැන් අපි හදවත බැලුවොත්, ආව හදවත කියන අපේ හිත. අපේ හිත වේගයක් තියෙනවනේ. ඒ හිත වේගය බැලුවොත් එහෙම හරියට මහ කැලෑවක් වගේ. මූලික වේගයයි. මහ කැලෑවක ස්වභාවයක් තියෙන ලෝක උපමාවක්. දැන් ලෝකේ කැලෑවක් තියෙනවා. ඒ ලෝකේ කැලෑවක් කියන්නේ මහ විශාල කැලෑවක් නා. අපි හිත ඉංග්‍රාජයන්ගේ වගේ වළාන්තරයක් කියන්නේ. ඕකේ අලි ඉන්නවා. කොටි ඉන්නවා. වලාසු ඉන්නවා. විවිධ උරුලෑව ඉන්නවා. වෙනම විවිධ ආකාර සත්තු ඉන්නවා. ඒවන ගෝචර වෙන සත්තු ඉන්නවා.
සර්පයෝ ඉන්නවා විවිධ සත්තු ඒකයි ඒක අපි හිත නැමෙති කියලා තමයි සත්තු කොට දකිනවා මහත් සත්කම කියන්නේ අලි මෙහි කඩාපයින් මරන්න පයින් කතියෙන කොටි ගොරවල පයින් යන වලස්තු හී යටි හීනෝලෙන් ඉගෙන වනතර දානියෝ නයි නයි පොළොන් महाबड़ी मेन में महा कलिया लोकता महाकाल